ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ රටේ ජනතාවට ඊයේ දිනේ මං හිතන්නේ නැවත නැවතත් සිහියට ආවා නැවත නැවතත් ජනතාවට ඒත්තු ගැන්වුවා මේ පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්ගේ තක්කඩින්ගේ කුපාඩින්ගේ මිනිමරුවන්ගේ ජාවාරම්කාරයන්ගේ ගුබ්බෑ මේ පාර්ලිමේන්තුව ජනතා විරෝධී පාර්ලිමේන්තුවක් මේ පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යයට එරෙහි පාර්ලිමේන්තුවක් මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාර්ලිමේන්තුවක් ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යාම ජනතාවට කරන බරපතල අසාධාරණයක්. ඒ නිසා ජනතාවට ඉතුරු වන්නේම පාරට බහැලා සටන් කරන එක ඇර මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහොට්ටු යුන්ටාව ප්‍රමුඛ උන් වටා ඉන්න ඒ 500ක් 1000ක් වෙන කබාල් එකේ තවදුරට මේ අපරාධ රාජ්‍යයට යටත් වුණු මේ අපරාධ රාජ්‍ය පීඩණයට යටත් වුණු මේ පීඩණයෙන් එළියට එන්න මේ පීඩණයෙන් මිදෙන්න මේ පීඩණයෙන් ගැලවෙන්න අපිට තියෙන එකම මඟ සටන් කිරීම පමණයි මහා මඟ සටන් කිරීම පමණයි ඒ සඳහා අපි සංවිධානය විය යුතුයි යන්න තමයි ඊයේ දිනේ අපිට නැවත නැවතත් පෙන්නුවේ ජොකියා මාරුණාට තියෙන්නේ රාජපක්ෂලාගේම ප්‍රොජෙක්ට් එක. යන්නේ රාජපක්ෂලාගේ ප්‍රොජෙක්ට් එක කියන එක තමයි ඊයේ ජනක රත්නායක ඉවත් කිරීමේ සිදුවීමෙන් ජනක රත්නායක ඉවත් කිරීමේ සිදුවීමෙන් අපිට තහවුරු කළේ ජොකියා මාරුණාට තියෙන්නේ රාජපක්ෂලාගේ ප්‍රොජෙක්ට් එක කියන එක. මේ රාජපක්ෂලා කරපු වැඩේම තමයි රාජපක්ෂලා ඒ රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් ගෙන ගිය වැඩපිළිවෙලම තමයි ජොකියා මාරු කළා. රාජපක්ෂලා තිරයෙන් පිටිපස්සෙ ඉඳලා රාජපක්ෂලාගේ ඩමිය දාලා රාජපක්ෂලාගේ ඩමිය දාලා ආ කුලී හේවාය දාලා මේ ගෙන යන්නේ රාජපක්ෂලාගේම ප්‍රොජෙක්ට් එක කියන එක. දැන් ජනක රත්නායක ඉවත් කිරීම බොහොම පැහැදිලිවම අපිට පේන දේ මේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු අපි කියන්නේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් පෙනී හිටපු ඔහු කොහෙන්ද ආවේ කවුද පත් කළේ කියන කාරණේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඔහු මොකද්ද කරපු භූමිකාව කියන එක. ඔහු පෙනී හිටියේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ජනතාවට මේ බදු ගහලා විදුලි බිල වැඩි කරලා ආ 300 ආ 200 ගුණයකින් 300 ගුණයකින් වැඩි කරලා ආ මේ රටේ සාමාන්‍ය ජනතාව මත මේසා විශාල ප්‍රහාරයක් දාහැරලා මා ජනතාවගේ රීරි මාංශයේ ඌරගෙන කනකොට ජනතාව වෙනුවෙන් පෙනී හිටීම තමයි ජනක රත්නායක විරුද්ධව ජනක රත්නායක එළියට දාන්න පාර්ලිමේන්තුවේදී අත උස්සලා පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීමෙන් පෙන්නුම් කළේ තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පාර්ලිමේන්තුවක් නෙමෙයි. මේක තවදුරටත් ජනතාව නියෝජනය කරන තැනක් නෙමෙයි කියන එක. දැන් ඒකෙදී අපි දැක්කා ඒ ඡන්දය පාවිච්චි කරපු විදිය. ඒ අපි දැක්ක 123.77. ඒ වගේම අපි දැක්ක ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී හිටපු ආකාරය. දැන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී හිටියා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ. ඒ වගේම අපි දැක්ක ඡන්දය භාවිතා කිරීම නැත්තම් නොපැමිණි අයත් හිටියා. දැන් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන ආකාරයට ඇමති අලි සප්රි සුරේෂ් රාඝවන් ලංකාවේ හිටියේ නැහැ. ගවෙනමක
එවගේම ස්වාධීන මන්ත්‍රීන් විදියට කටයුතු කරන සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ මන්ත්‍රීතුමිය නිමල් පියතිස්ස එච්.එම්.එම්. හාරිස් ප්‍රියංකර ජයරත් මහාචාර්ය චන්න ජයසුමන මහාචාර්ය තිස්ස විතාරණ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එම්.එස්. තෞෆික් හේෂා විතානගි සමගි ජන බලවේගයේ නියෝජනය කරන මෙය පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. TNA එක ඡන්දය දීමෙන් වැළකී හිටියා. මොකක්ද මේ කියන්නේ? දැන් ඡන්දය දීමට නොපමිණි අය ගැන අපි කතා කරමු. පාර්ලිමේන්තුවට නොපමිණි අය ගැන. මොකද්ද මේ පෙන්වන්නේ? මේ අයට පබ්ලික් ඉන්ට්‍රස්ට් එක ප්‍රශ්නයක් නෙමෙයි. පාර්ලිමේන්තුවට එන්න ඕනෙත් නැහැ. ඡන්දය තමන් මහජන නියෝජිතයන් නම් ජනතාව පිළිබඳ හෘද සාක්ෂියක් තියෙනවා නම් මෙය පිනී ඉන්න ඕනේ ජනතාව වෙනුවෙන්. මේක ජනතාවගේ පොදු යහපත පිළිබඳ කාරණයක්, ජනතාවගේ ජීවිතය පිළිබඳ කාරණයක්. මේ උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙනී හිටියේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ජීවිත වෙනුවෙන්. එතකොට ඒ මොහොතේදී පාර්ලිමේන්තුවට එන්න බැරි නම් අපි දන්නේ මොන මහලිනේ හදුවද කියලා. එහෙමනම් ඒගොල්ලෝ කියන්නේ නැහැ. එන්න බැරි නම් අපිට පේනවා මේගොල්ලෝ ඉන්නේ කාගේ ප්‍රොජෙක්ට් එකේ. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් තියෙන බව පේනවා. මෙහෙය තවදුරටත් ජනතාව වෙනුවෙන් පෙනීන ජනතා නියෝජිතයෝ නෙමෙයි. මෙයාට පබ්ලික් ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒක නෙමෙයි පෙන්වන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට අලි කොහොට්ටු වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටා ඒ යුන්ටාව ගෙනියන මේ නව ලිබරල් අලි කොහොට්ටු යුන්ටාව වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවේ මේ අදම මේ ජනතාවගේ වීරි මාංශය උරගෙන කන බදු ගහලා ජලය විදුලිය මේ රටේ ජනතාවට බදු ගහලා විදුලි බිල වැඩි කරලා මේ රටේ පහළම ජන සමාජය ඌරගෙන කන මේ නව ලිබරල් වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවට මේකට ඉඩ දීලා මේගොල්ලෝ පාර්ලිමේන්තුවට නැවිත් සිටියේ මේගොල්ලෝ ඉන්නේ කාගේ ප්‍රොජෙක්ට් එකේද කියන එක බොහොම පැහැදිලිවම පේන්න තියෙනවා. එසම මේගොල්ලෝ ගැන ජනතාව ඉස්සරහට බලාගත යුතුයි. ඉස්සරහට මේගොල්ලෝ ගැන ජනතාව වග කියයි. ඡන්දේ දීපු යෝ ඒ අය ගැන මං හිතන්නේ ජනතාව දැනටම තීන්දුව අරගෙන ඉවරයි. ඔය අලි කොහොට්ටු යුන්ටාව ගැන ඒ වගේම සමගි ජන බලවේගයෙන් සහ විපක්ෂයෙන් ඉඳලා ගිහිල්ලා පක්ෂයෙන් ඡන්ද අරගෙන ගිහිල්ලා වික්‍රමසිංහ රාජපක්ෂ අලි කොහොට්ටු යුන්ටාවත් එක්ක අත උස්සපු හැම එකෙකුටම ජනතාව උත්තර දෙයි. මොකද මේක පුද්ගලයෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ආ එයා මයික් ටයිසන්ට එයා මොහමඩ් අලීද එයා කවුද කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මොකද්ද කතා කළේ කියන එක. කවුරු වෙනුවෙන්ද පෙනී හිටුවේ කියන එක. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කියන්නේ මේ දැන් කබාල් එකක්. මේක ඇතුළ ඉන්න 100 ගානක් 125ක් 130ක් ඇතුළු තවත් ඒගොල්ලොත් එක්ක ඉන්න ජාවාරම්කාරයෝ ඒගොල්ලොත් එක්ක ඉන්න ජාවාරම්කාර පැලැන්තියක් එකතු කරගත්ත කබාල් එකක් ගෙනියන අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවට අවශ්‍ය පාර්ලිමේන්තුවක් නෙවෙයි. අපි අර කිව්වා වගේ මේක රාජපක්ෂලා දිගින් දිගටම ගෙන ගිය දිගින් දිගටම තමන්ට ප්‍රශ්නයක් මතුවෙනකොට තමන්ව ප්‍රශ්න කරන ඕනෑම කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරලා දඬු කඩේ ගහලා එළවලා දාපු ඒ සංස්කෘතියේම ඉදිරිය ඒකෙම දිගුවා. දැන් අපි දැක්කා ඊයේ පංචායත පචවංශ මහත්තයා එක පාටම මැරිලා ඉතුරුනා වගේ කතා කරනවා. යාක පාටෝ මෙරිලා ඉපදුනා වගේ යා හිතන්න අපිත් මෙරිලා ඉපදිලායි කියලා. යාට එක පාටම සිහි කල්පනාව ලැබිලා යා කියනවා අපි දැක්කා.
මේ ජනාධිපතිට මැතිවරුන්ට එහෙයෝ කියන සර් කියන ඔව් සර් යස් සර් කියන උන්ට විතරයි තනතුරු දෙන්නේ තනතුරු වල ඉන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඔයාම තමයි මේ වගේ තත්වයකට රට ඇදලා දාන්න මේ විදියට ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න නිලධාරීව රාජ්‍ය නිලධාරීව අගවිනිසුරු වරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගැන මතක් කරගන්න ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකව ගෙනල්ලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්න ඇහුවේ ඔය අනාචාර්ය පංචායත පචවංශ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්න ඇහුවේ ඔය ආත ඊයේ මැරිලා ඉක්මතුනා වගේ මේ බලන්නකො මාර වැඩක් මේගොල්ලෝ මේ මෙයාම ගෙනල්ලා ප්‍රශ්න කරනවා කියන්නේ එයාව අද ප්‍රශ්න කරන තැනට ජනක රත්නායක වද ප්‍රශ්න කරන දැනට රට ඇදලා දාපු සංස්කෘතිය පටන් ගත්තේ ඔය රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ඔය ගෝත පජවංශල ඔය ගෝතය තමයි මේ රට මේ වගේ අදම යුගයකට ඇදලා දැම්මේ. ඒ නිසා අපිට නිකන් සුදුළු පොඩි කරන්න බෑ. හරි මේ ඔක්කොම එකට තියලා මේ රටේ ජනතාව තේරුම් ගන්න එකට තියලා මුන් තමයි මේ රට මේ තැනට ඇදලා දැම්මේ. යම් පොට්ලියන පොතනිකන් දෙකට නවලා දෙපත්තරේ ගහ ගන්න ඕනේ. පොත් දීලා අරගලේ පිච කිච කරන්න එනවා. පච කරන්න එනවා. රගලේ ප්‍රශ්න මැදිහත් වී මේ ඔක්කොම තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහම අරගලේදී රනිල් වික්‍රමසිංහම ෂේප් වෙනවා. පචවංශගේ පොතින් රනිල් වික්‍රමසිංහ ගැලවිලා රනිල් වික්‍රමසිංහ දේශප්‍රේමීක. රනිල් වික්‍රමසිංහ දේශප්‍රේමීක. ඇමරිකාවේ ඇමරිකාවේ ඇම්පැට්ටේව ඇමරිකාවේ මැදිහත් වීම ගැන කතා කරනවා. ඇමරිකාව මැදිහත් උනේ මේ රටේ 2019 ගෝඨාභය රාජපක්ෂ කියන ඇමරිකානු පුරවැසියා බලයට ගේන්න. ඒ ඇමරිකානු පුරවැසියාගේ පුරවැසිභාවය ආරක්ෂා කරමින් ඒ ඇමරිකන් පුරවැසියෙක්ව බලයට ගේන්න ඕන දැනට ඔහුට සහතික ඔහුට අවශ්‍ය කරන අනුග්‍රහය ඔහුට අවශ්‍ය කරන සියලුම ආකාරයේ ඔහුට අවශ්‍ය කරන අනුග්‍රහය එන්ඩෝස්මන්ට් දුන්නේ රොබර්ටෝ බ්ලේක් වගේ ඇමරිකාවේ හිටපු ඉහළ නිලධාරීන්. අන්න එතකොට ඇමරිකන් කාර්යෝ ගෝඨාභය රාජපක්ෂට සහතික දෙනකොට පචවංශලා දෙපා ඔළුව දෙපන්තරේ ගහගෙන වලි ගහගෙන ගෝඨාභය රාජපක්ෂගේ ගුණ ගිය කිය ගෝඨාභය රාජපක්ෂ දියසිට කුමාරයන් බවට පත් කළා. ඒ නිසා මම කියන්නේ අපි මැරිලා ඉපදිලා නැහැ ඉසේ මෙරටේ මැරිලා ඉපදිලා නැහැ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මේක සුන්නත් දූලි කරලා මගන් නැත්තටම නැති කළා. අවසානයේදී යන යකක් කොරහක් විදගෙන යනවා වගේ මෙරටේ ජනතාව පන්නලා දාපු මෙරටේ ජනතාව පාර්ලිමේන්තුවටවත් නොගත්ත වික්‍රමසිංහව මේකේ ඉඳවල වික්‍රමසිංහට ඡන්ද ටික අරන් දීලා උන් පිටිපස්සේ ඉඳලා උන් තිරේ පිටිපස්සේ ඉඳලා ජොකියා මාරු කරගෙන දැන් මේක දුවනවා. එනිසා මේ රටේ ජනතාවට මේ ඉතිහාසය මතකයි. මේ ඉතිහාසය මතකයි. ඒ වගේම අපි මේ ඊයේ දිනේ ඡන්දය දීමෙන් වැළකී හිටිය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ ඕගොල්ලෝ මේ ද්‍රවීකරණයට අවුල් වෙන්න එපා. මේ පොලරයිසේෂන් එකේ කොටස්කාරය බවට පත් වෙන්න එපා. මේ ද්‍රවීයකරණේ කොටස්කාරය බවට පත් වෙන්න එපා. මොකද අපි දැක්ක 1977 ජයර් ජයවර්ධන බලයට පත් වෙලා පළවෙනිම දක්නේ ප්‍රචණ්ඩත්වයේ උදාහරණකොට කම්කරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ උදාහරණකොට 1980 එදා පාර්ලිමේන්තුවේ හිටිය ප්‍රධාන විපක්ෂය නියෝජනය කරපු ඒ දෙමළ දේශපාලන පක්ෂ ජයර් ජයවර්ධන ඉදිරියේ ජයර් ජයවර්ධනට එරෙහිව ඒ ක්‍රියාවලියට ඒ මර්ධනයට එරෙහිව මී කිව්වේ නැහැ. ජයර් ජයවර්ධන කරයට දාගෙන හිටියේ. ඒකේ ප්‍රතිඵලය වුණේ 1981 ඉඳලා ජයර් ජයවර්ධන දකුණට බෙදපු හැන්දෙම්ම උතුරේ ජනතාව උත්සාහ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඒ යකඩ සමත්වයෙන් පාකර දාලා චප්ප කළා දාපුයි. ඒ නිසා අපි කියන්නේ යාමිර්ත ලිංගම් දේශපාලන නියෝජිතයෝ කරපු වැඩේ DNA එකට අපි කියන්නේ කරන්න ලෑස්ති වෙන්න එපා.
ඒ දේශපාලන බෙදීම පොලරයිසේෂන් එකට ඉඳ තියන්න එපා. ඔගොල්ලෝ පෙනී ඉන්න ඕනේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. පබ්ලික් ඉන්ට්‍රස්ට් එක. ඒ ඔගොල්ලෝ පෙන්නන්නේ ඔගොල්ලෝ කියන්නේ බදු ගැහුවත් කමන්නේ. ආ විදුලිය බිල වැඩි කරත් කමන්නේ, ජල බිල වැඩි කරත් කමන්නේ, මුංග මරක් කෑවත් කමන්නේ. අපිට දේශපාලන බලයක් එකක් දුන්නොත් ඇති කියලා. මේ රනිල් වික්‍රමසිංහ පස්සෙන් යන්නේ ඒකද? රනිල් වික්‍රමසිංහ මොන අදම වැඩේ කරත් කමන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහට්ට යුන්ටා මොන අදම වැඩේ කරත් කමන්නේ. අපිට බලය බෙදන්න ඔයා වරුන්දු වෙනවනි කියලා. ඔය දිරච්ච ලනු කන්න එපා. ඔය රනිල් වික්‍රමසිංහ මේ වික්‍රමසිංහ අලිපොහට්ට යුන්ටාවේ දිරච්ච ලනුව කන්න එපා. වැරදි අවබෝධයක් දෙන්න එපා මිනිස්සුන්ට. මේ රටේ ජනතාව මූණ දීලා කියන මේ බරපතල මේ ප්‍රපාතයේ ඉදිරි ඔයගොල්ලෝ නිකන් නිහඬ වෙලා රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රනිල් වික්‍රමසිංහගේ මොකද්ද වැටෙනවා වගේ එළුවගේ මොකද්ද වැටෙනකම් පස්සෙන් යනවා වගේ රනිල් වික්‍රමසිංහගේ මේක ලබා ගන්න මේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එක මේ ජනතාවගේ පොදු ප්‍රශ්නවලදී මේ වික්‍රමසිංහ අලිපොට්ට යුන්ටාවට එරෙහිව කටයුතු නොකර වැරදි චිත්‍රයක් මවන්න එපා. දකුණේ සමාජයට මවන්න එපා ඔයගොල්ලෝ ප්‍රතිගාමීන් කියන එක. මිනිසුන්ට හිතෙන්නේ එහෙම. නැවත වතාවක් අර උතුරයි දකුණයි කියන ද්‍රවීයකරණය ඉඩ තියන්න එපා. ජනතා අරගලයක් වෙනකොට පොදු ජන අරගලයක්. මේක උතුරට දකුණට දෙකටම එකම විදිහට බලපානවා. දකුණට විතරක් නෙමෙයි බදු ගන්න. දකුණට විතරක් නෙමෙයි විදුලි බිල වැඩි වෙන්නේ, ජල බිල වැඩි වෙන්නේ. ඒතකොට ඒ වෙනුවෙන් පබ්ලික් ඉන්ට්‍රස්ට් එකක් වෙනුවෙන් කවුරු හරි පෙනී හිටිනවා. ඒ පුද්ගලයා කණෙක් ගදලා එළියට දාන්නේ මේ මේ එක පැත්තකින් මේ එළියට දාන්නේ වඩා කාර්යක්ෂම වඩා හොඳ ජනතාවට සේවයක් කරන්න පුළුවන් තව හොඳ කෙනෙක්පත් කරන්න නෙමෙයිනේ. මේක හොඳට තේරෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්නෙට වැදියක් වුණාම මේ විදුලි බිල වැඩි කරන මේ අදම වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහට්ට යුන්ටාවේ කංචනා විජේසේකර වැනි මේ අදම හිතක් පපුවක් නැති වුන් මේ ගෙන යන මහා විනාශය ඉදිරියේ ඒකට අනුමතර මේ කෙලින් ඉඳලා ප්‍රශ්න කරන්න පුළුවන් මිනිහෙකුට එරෙහිව මේ ඒවනි කෙනෙක්ව කණෙක් ඇතුළේ එළියට දාන්න යනකොට මං හිතන්නේ මේ රටේ ජනතාව නියෝජනය කරන උතුරේ දකුණේ උතුරේද දකුණේද ආරේද මෙහෙම නෙමෙයි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එසාවි දෙමළ ජාතික සන්ධානයට කියන්නේ ඉතිහාසයේ යම් යම් තීන්දු ගත්ත තීන්දු පිළිබඳව හිතන්න. සන්නවත වතාවක් මේ බෙදුම් රේඛාව පොලරයිසේෂන් එකට ඉඩ තියන්න එපා. එක පැත්තකින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කරටත දාලා ඕගොල්ලන්ගේ ඔළුව අත ගන්නවා. අනෙක් පැත්තේ වික්‍රමසිංහ අර සාමකාමී සීගිරීම් වලට දැන් එයා හයර් කරලා ඉන්න. එයා දැන් හයර් කළේ රාජපක්ෂලගෙන් එයා හයර් කරලා ඉන්න. අර කට්ටඩි දැන්ලව ඩෑන් කට්ටඩියව වොෂින් මැෂින් ටික එයාගේ රාජපක්ෂලගේ ඔක්කොම වොෂින් මැෂින් ටික දැන් ආයෙ එළියට දාලා ආයෙ අනිත් පැත්තේ විරෝධය දක්වලා ආයෙ සාමකාමී පෙළපාලි වලට ගහනවා. එක පැත්තකින් ඕගොල්ලන්ගේ ඔළුවත ගන්නවා, අනෙක් පැත්තෙන් ජාතිවාදය හදනවා. සා වික්‍රමසිංහ රා වික්‍රමසිංහ කියලා කියන්නේ ජාතිවාදය, ආගම්වාදය, මරකම, තක්කඩිකම, ප්‍රචණ්ඩත්වය උදාහරණ. ප්‍රචණ්ඩත්වය උදාහරණ දේශපාලන චරිතය. යාගේ දේශපාලන ඇතුළේ ඉතිහාසය මේක තියෙනවා. විශේෂයෙන්ම මේ 1900 මේ 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 මාසෙද ජුනි මාසෙ 6 වෙනකොට ජුනි මාසය වෙනකොට අවුරුදු 42ක් පෙරෙනවා. ව්‍යාපනයේ පුස්තකාලය ගිනිතිය 1981 ජුනි මාසෙ ව්‍යාපනයේ පුස්තකාලය ගිනිතියලා අවුරුදු 42ක් වෙනවා. මතක තියාගන්න 1981 මැයි මාසයේ අවසන් සතියේ ඉඳලා ජූනි මාසයේ 8 වෙනිදා දක්වා ගෙවුණු සති දෙක කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ තීරණාත්මක සති දෙකක්. ඒක අපි නැවත වතාවක් අපි සිහියට ගත යුතු කියවා ගත යුතු සති දෙකක්. 1981 මැයි මාසයේ 27 වෙනිදා ඉඳලා ජූනි මාසයේ 8 වෙනිදා දක්වා සති දෙක. ඉතාම තීරණාත්මකයි. සේෂන් ඉතිහාසය පිළිබඳව ඉතිහාසය අවබෝධ කරගත යුතුයි. අපිට අනාගතේ මොන ආකාරයේ කුමන ආකාරයේ විපත අනතුරක්
මහා දෙවන්ත විනාශයක් ඇති වේදෝ කියන එක පිළිබඳව පරිකල්පණය කරන්න අවබෝධ කරගන්න අපිට ඉතිහාසයේ පාඩම් අවශ්‍යයි විශේෂයෙන්ම මේ වන විට මේ 1981 යාපනයේ දිස්ත්‍රික්කේ යාපනයේ ප්‍රදේශයේ සිදුවුණු මහා විනාශය පිළිබඳව කෘතියක් පළ වෙලා තියෙනවා අපි හැම කෙනෙකුටම කියනවා ඒ ග්‍රන්ථය කියවන්න යාපනයේ ගිහි දැවී 1981 කළු ජූලියේ පෙරහුරුව කියන ග්‍රන්ථය කියවන්න නන්දන වීරරත්න මහත්මයා මාධ්‍යවේදියෙක් විදියට කරපු පොත ඒ පොත අතිශය වැදගත් වෙනවා මොකද ඒ පොත අතිශය වැදගත් වෙන්නේ 1981 යාපනයේ උදාහරණ ප්‍රචණ්ඩත්වයේ ඒ ජූලි මාසේ 8 වෙනිදා ජුනි මාසේ 8 වෙනිදා අවසන් වෙන්නේ මැයි මාසේ අවසානයේ පටන් ගන්න ජේ.ආර්. ජයවර්ධනගේ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ පාලනය කාලේ 1991 ජූනි මාස 4 වෙනිදා පවත්වන්න නියමිත යාපනයේ සංවර්ධන සභා ඡන්දය මංකොල්ල කෑම සඳහා කෙසේ හෝ ජයග්‍රහණය කිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන විසින් ඔහුගේ ඔහුගේ ආසන්නම ඔහුගේ සහචර ඇමතිවරු 4 දෙනෙක් රාජ්‍ය ඇමතිවරු 3 දෙනෙක් දිසා ඇමතිවරු 2 දෙනෙක් පොලිස්පතිවරයා ඔහුගේ මස්සිනාවන බ්‍රිගේඩියර්වරයෙක් ඒ වගේම ජාතික සේවක සංගමයේ මැරයන් යවලා මේ සති දෙක යාපනය ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ග්‍රහණයට අරගෙන ගිනිතැවි මංකොල්ලකෑම් පහරදී ඒකට අතුලක් වෙනවා ඓතිහාසික යාපනයේ පුස්තකාලය ගිනි තැබීම සහ ඒ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඒ පක්ෂ කාර්යාල මාධ්‍යවේදී මාධ්‍ය මුද්‍රණාල නිවෙස් පිළිතියමින් ඝාතනයක් පවා සිදු කරමුින් කරපු මහා විනාශය ඉතාම තීරණාත්මකයි ඔත් ඉන්පස්සේ දකුණට දකුණේ කරපු සියලු සිදුවීම් ඒකේ දිගුවා 1981 කරපු ඒ මහා ම්ලේච්ඡ තිරස්පීන ප්‍රහාරය ගිනිදැවි මංකොල්ලේ විනාශයත් එක්කම ඉන්පස්සේ 1983 කළු ජූලිය 1982 ආයි නවතවතාවක් කලගෙඩි ලාම්පු ජාවාල ඉන්පස්සේ 1988 ජනාධිපතිවරණ 1989 මංකොල්ලකාපු මැතිවරණ මේ සියල්ලක්ම ඉන්පස්සේ 1989 පස්සේ සිදු වුණු දකුණේ මහා භීෂණය මේ සියල්ලක්ම දැවැන්ත සිදුවීම් පළක් බවට පත් වෙන ආරම්භය තමයි 1981 ඒ මහා විනාශයේ සති දෙකේ විනාශය ඒ සති දෙකේ විනාශය නිසා මේ රට ලේ වැගිරීම් හලන මහා දැවැන්ත යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා අවුරුදු 30ක් දක්වා යන ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි යාපනයේ විශ්වවිද්‍යාලයේ ගිනි තබන එක ඒක ලේසි පාරු කාර්යයක් නෙමෙයි අපේ ඇඟ හිරිවැටෙන කාර්යයක් මොකද ඒක ඊටාම තීරණාත්මක වෙන්නේ පොත් 95000ක් විතර ගිනි තියෙනවා ඒ විතරක් නෙමෙයි එහි ඊටාම වටිනා කියන ආචාර්ය සෙනරත් පරණවිතාන ආචාර්ය ආනන්ද කුමාරස්වාමි කියන අයගේ පර්යේෂණාත්මක ලිපි ලේඛන ඇතුළත් එකිතාම වැදගත් සනරත් පරණවිතාන සහ ආනන්ද කුමාරස්වාමි කියන මේ විද්වතුන්ගේ ලිපි ලේඛන ඇතුළත් ඒ පර්යේෂණ ලිපි ලේඛන පවා පුච්චා දමන අදම ක්‍රියාවලියක් සිදුවන්නේ මෙන්න මේ 1981 මීට අවුරුදු 42කට කලින් එතකොට ඒක ඉතාම වැදගත් වෙන්නේ අදට අන්න ඒ වැඩේට ජේ.ආර්. ජයවර්ධන යවපු අද ජීවතුන් අතර ඉන්න එකම මිනිහා තමයි වර්තමානයේදී රාජපක්ෂලා ජනාධිපති කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ඒකේ ප්‍රධානම චූටිතෙක් තමයි රනිල් වික්‍රමසිංහ ඇසින්දුතු සාක්ෂි කියනවා මේ කෘතියේ පළවෙන ඇසින්දුතු සාක්ෂි කියනවා ඒ යාපනයේ පුස්තකාලයේ දිනදීයක්දී එවකට හිටපු රජේ ජේ.ආර්. ජයවර්ධනගේ රජේ අමාත්‍යවරු 4 දෙනෙක් ඊට ඉස්සරහා හෝටලේ ඉඳලා බලන් හිටියා. සුභාෂිගේ කවුද? රනිල් වික්‍රමසිංහ, ගාමිණී දිසානායක, පෙස්ටස් පෙරේරා, සිරිල් මැති. මේ 4 දෙනා බලා හිටියා. මේ 4 දෙනා බලා හිටියේ බවට
ඇහිඳුණු සාක්ෂි තියෙනවා මේක ගිනි තිබ්බේ ඇවිල්ලා ජාතික සේවක සංගමේ මැරෙයි මැරෙයි ඇවිල්ලා ගිනි තියද්දි ඒ මැරයන් ගිනි තියපු මේ පොත් 95000 මේක නිකන් ගිනි ගණිද්දි මේක ගිනි ගැනීමට මේක ගිනි නිවන්න ආපු නාවක හමුදාවේ ආ ගිනි නිවන රතවලට එන්න නොදී ඔවුන්ට තර්ජණය කළා ඔවුන්ට පහර දීලා එළවා දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමේ මැරෙයි ඒක ඉතින් ඒක රජයේ හමුදා කරපු එකක් නෙමෙයි රජයේ හමුදා නාවක හමුදා ආවා ඒක නිවන්න ජයාලි උපදේශ මත රණිල් වික්‍රමසිංහ ගාමිණී දිසානායක මෙයා ඒකට එරෙහි මෙයා එන්න නොදී මේක hina වෙපි පලන් ගියා අත වැදගත් වෙන්නේ ඒකයි එදා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ජයා ජයවර්ධන ගෙනල්ලා මේ සියලු දේවල් සමතලා කරනකොට අවුරුදු 42කට කලින් කරපු දේ අපිට ඉස්සරහට වෙන්න નિયમિત බව මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අලුත් ස්වරූපයකින් දැන් ගේනලා ලෑස්ති වෙන මොහොතක අපිට මතක් වෙන්නේ අර ජේ.ආර්. ජයවර්ධන ගෙන ගිය වැඩපිළිවෙල නැවත වතාවක් පිපිදිලා නැවත වතාවක් ඉස්සරහට එන බව අපිට පේන්න තියෙනවා මොකද ඒ පාලකයා තමයි ඒ රනිල් වික්‍රමසිංහ තමයි අද වර්තමාන ජනාධිපතිවරයා ඒ නිසා මේක ඓතිහාසිකව ඉතාම වැදගත් වෙනවා මේ රටේ ජනතාව තේරුම් ගන්න එක මේ රටේ ජනතාව තේරුම් ගන්න එක ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඉතිහාසයේ ඉතාම වැදගත් මොහොතක අපි ඉන්නේ තම බරපතල අනුතුරුදායක තත්ත්වයක අපි ඉන්නේ අන්න ඒ අදම පාලකයා ඒ අදම දේශපාලකයා තමයි රාජපක්ෂලා ඒ යණයකා කොරහක් විඳගෙන යනවා වගේ Tamanට බැරි නම් අපිට කරන්න දෙන්නේ නැත්තම් ජනතාව එළවලා දාපු එකෙක්ව පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කරවලා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කරවලා තිරේ පිටපස්සින් දා දෙගොල්ලෝ එකතු වෙලා මේ දැන් අසීමිත මහා දැවැන්ත ප්‍රහාරයක් උදාහරණමින් ඉන්නේ ඒකට අවශ්‍ය කරන පසුබිම තමයි එක පැත්තකින් කම්කරු නීති සංශෝධනය කිරීම මේ මර්ධනය කම්කරු නීති සංශෝධනය කළා අලුත් ස්වරූපේ වහල් සමාජය අලුත් වහල් සමාජයක් හදන්න යනවා කම්කරු ඇමතිවරයා කියන මිනිහට කම්කරු නීති සියක් කම්කරුව කවුද කියලාවත් දන්නේ නැහැ මේ IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ කොම්නේසි වලට අනුව බොහොම ලිහිල් කම්කරු වෙළඳපොළක් ලේබර් මාකට් ෆ්ලෙක්සිබිලිටි එකක් හදලා අමුවේ මේ රටේ කම්කරුවා සූරා කෑමට අවශ්‍ය කරන පසුබිම හදලා දැන් මේක ගැන කතා කරනකොට කම්කරු කොමසාරිස්වරයා තගලා මේ සමාජ මාධ්‍ය වලින් වැරදි තොරතුරු දෙන්න එපා එන්න හරි තොරතුරු කියනවා මොකද්ද කියලා බවත් හරි තොරතුරු සියලු වෘත්තීය සමිති කම්කරු නියෝජිතයන් මේ සියලු දෙනාම කියනවා ලෑස්ති වෙන්න මොකටද මේ ලෑස්ති වෙන්නේ අපි දිනාගත්ත කම්කරු අයිති සියල්ල මකාමකා දමලා තවත් වහල් ක්‍රමයක් මේ වහල් ක්‍රමයක් හදලා මේ කම්කරුවා සූරාගෙන කන්නේ ඒ නිසා සටන් කිරීම හැර වෙන විකල්පයක් ඉදිරිපත් වෙන විකල්පයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ අන්න ඒකට තමයි ලෑස්ති වෙන්න මේ ප්‍රතිත්‍රස්ත පනත නැවත වතාවක් මේ මර්ධනීය නීති ගෙනල්ලා වික්‍රමසිංහ රාජපක්ෂ ආලිපෝත් යුක්තාව මේ සමතලා කිරීම මේ පොඩි පට්ටක් කරන්න සූදානම් වෙමින් තියෙන්නේ ඒ නිසා මේ රටේ ජනතාවට සටන ඇර පාරට බහැලා සටන් කරනවා හැර වෙන විකල්පයක් ඉතුරු වෙලා නැහැ සටන් කරනවා හැර වෙන විකල්පයක් ඉතුරු වෙලා නැහැ ඒ වගේම ඉදිරිය මොකද විශේෂයෙන්ම අපනයන සම්පූර්ණයෙන් ඉවත් කරලා ආනයන සීමාව සම්පූර්ණයෙන් නිහිල් කරාට පස්සේ IMF කොන්දේසි වලට අනුව අපේ ඩොලර් ටික තව තවත් ඉන්දෙනවා තව තවත් අපි ප්‍රපාතයට යනවා ණය ගෙවන්න ගත්තට පස්සේ තව තවත් ප්‍රපාතයට යනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ සම්පූර්ණයෙන්ම අපේ ETF ETF කම්බස් වෙනවා නැත්තටම නැතිනවා මේ රටේ බැංකු පද්ධතිය සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා ඒත් මේ කඩන් වැටෙන මොහොතේ ජනතාව පිටු වෙන්නේ සටන් කරන්න පාර්ත බයින්න අන්නේ පාර්ත බයින්න සූදානම් වෙන විට මාර කලින් කිව්ව පාඩම ඓතිහාසික පාඩම මතක තියාගන්න ජේ.ආර්. ජයවර්ධනත් එක්ක එකතු වෙලා ජේ.ආර්. ජයවර්ධනත් එක්ක එකතුලා මීට අවුරුදු 43කට කලින් ආරම්භ කරපු ඒ
ඒ භීෂණේ ආරම්භ කරපු ඒ ඒ ඒ ත්‍රස්තවාදී උදාහරණින් ඒ ආරම්භ කරපු මර්ධනය අන්නේ අත්නෝ මතිකත්වය දැන් එදා ඇමතිවරයෙක් විදියට හිටපු රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති විදියට මුදා හරිනවා ඒකට සූදානම් වෙන බවයි අපි අනතුරු වගවන්නේ ඒ නිසා මේකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඒ සඳහා පොදුවේ පොදු සටනකට ලෑස්ති වෙන්න පොදු අරගලයකට ලෑස්ති වෙන්න සාපි කියන්නේ අරගලය ඇර සටන ඇර වෙනත් විකල්පයක් අපිට ඉතුරු වී නැහැ වෙනත් විකල්පයක් ඉතුරු වී නැහැ අරගලයට ජය වේවා විප්ලවයට ජය වේවා ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්